කාලයත් මුදලත් ඉතිරිකරගන්න ඔබත් ලඟමැති ටයම එකට යන් ලංකා අපේවතින් පුංචා දසක්. දැන් අපි ඇහුවත් එහෙම රට වවාදැමීමද මේකට උත්තරේ. රට වසාදෑම කියනෙ ක්ද අපිතන පිගත්ොත්යෙම මෙතන ප්‍රජාවද්‍ය මූල්දධම ගත්තොත්ය සංතයක් පැ්‍රීීම අවම කරන්න ගන්න එක පීවරක් තමයි සංචර්ණයඇහොම කිරීම. ඒ පිවරේ එක කෙරවලත් තමයි රට වසාදැවීම. ති ඒ ඒවගේ සංචර්ණ සීම පැනවීම අත්‍යවශයෙන් කළ යුතු වෙන වසංගතයක. සංගත මුූල් ධර්මයක් ඒක අන්තිම කරවටත් තියන්න වෙනවස්ථා තිෙන. හැබයි කෙනෙක් හොත්ඒක පමණක් මේ පාලන කරන්න පුළුවන්ද කෙනෙක් උත්තරේ බැෑ කියන්නේ එක. ඒ වගේ ඉන්නත් කරන්නේ අතිශය වැදගත්. කෙනෙක් කැහුත් ඒකින් විතරක් මේ පාලනය කරන්න පුළුවන් කෙනෙක උත්තරේ බැ කියන එක. ඒ වගේ ප්‍රතිකාර කිරීම අතිේශය වැදගත්. ඒකින් පමණක් මේක පාලනය කරන්න උත්තරේ බෑ පරීක්ෂණ කිරීම රෝගන් නඳුර ගැනීම අතිශය වැදගත්. නිරෝධයනය අතිශය වැදගත්. හැබැයි එකම දයකින්වත්. පිට මේක තනිමගත් අරගෙනක් පාලනය කරන්න බෑ. මේක මිශ්‍රණයක් එකඒක දේවල් ඔය ක්කොගේ මේ එකතුවකින් තව පිට මේ පානේ ලඟරගඩ පුල.යක අවස්ථාවෙන් අවස්ථාවටන්ම මේ සමතුලිත් මේ වෙනස් වවා. ඒත් මොන මොනමටමටද වැඩි අවධානය උමුකළ යුත්ත කියයක සමතුන්න්නේ වෙනස් වන. ඒක විද්‍යාත්මක තීරණ මත්ත පමණක්ම පදනම්බ ගතයතු තීරණයක් වෙනවා. ඉතින්. ඒ තිරනන්නේ ඒ අවස්ථාවට දාල් වන්න එමන අපි තේරු ගඩුවනේ මොකද මේ අවස්ථාවගේ මේ අවස්ථාවට දාල තිීරණ මකක්ද. අපි ැන් ඉලක්කම්දියාපලමු තැන්ගත්වත්ය ඔබ කිෝවගේ දවසට රෝගීන් එක තුන්දා දෙදාස් පන්සිියක් තුන්දහට ට සංඛ්‍යාව කවාර්තා වෙනවා මරණගත්තාහම එක සේ පනහට වඩ වැඩි සංඛයාව කවාර්තාාව වෙනවා රෝහල්ලල් දැන්ට දාලා තියන දන් සංකයාවට වඩ දැන් වැඩි රෝගය සංඛ්‍යාව අපි කලින්කිව තිස් දෙදදාහක් වගේ. රගි මෙම කරලාති ැයි දැනට රෝගීන් හතලි සත්‍රදාහක් පමණි ස්පරිතාාවු ඉන්නවා ඉතින් දැන් මේ ඉලක්කම් තේරුම්ගන්නේ කොහොමද කියන එක ගැනත් වෙනම කතිකාවතක් තියෙනමකද වසංගද තත්ත්වයක අර එන ඉලක්කම් ඒ ලඟාවියුතු ඒ ඒ ආකාරයට මසිද්ධ වෙන්න ෑමකද පින්නේ අපද අවස්ථාවක ඒ අපි වෙනම කතා කරමු හැබැයි මේ ඉලක්කම් දෙහා බැලුවවාම අපිට ප්‍රශ්න අපේවා අනිවාර්ම උදාහනක් වශයෙන් ඉස්සර පරියේේෂන සියක්කරොත් එෙම නත්තන් අපිරම දෙද සි පර්යේෂණ දහක්කරොත් එකයි පොසිටිවවෙන්නේ. දැම් පරිියේෂන සීියකරොත් විසි පහක් පොසිටිවෙනෝ දැනවෙනවා. එතනත් අර කොහමද මේ වාර්නය නිරපරය කරන්නකි ඒක ඒව සසඳනය හෙම සදසන කරන්න බැහැ මේ ඉලක්කම් දයා ැලුවම අ අපවිට ප්‍රශනයක් වහේවා. එහෙමන මේ්‍යවස්ථාවයි අපේ ප්‍රධාන ප්‍රශ්න යෙන කතනද කිය එක වැදගත්. එකත්තම වේගෙන් පැතිරීම මේ ගැන කිසිම සකයක් නෑ වගෙන් පැරීම අනිවාරම නැත්ව ගති. ඒතදි සංචා රීප ස මල ත වැදගත් වැකට ු ත් යෙන නිවාරීමම එකගෙන සැකයක් නෑ. හැබයි තව දෙයක් තියෙන අපි මෙන් දකින මරණ සංඛ්‍යාව ඒක අද දකින එකසයපනා මේ මරණ සිදධ වනේ අද ඇතිවුණ රෝගී නිසා අන්නෙමේ මේවා මීට මාසකට හිස්සෙල්ලා සති කීප එක ිස් ඇතිතුු රෝගී ත්ව ිකටික සංකූලතාවයට ඇති වෙලා. ඊට පස්සේ එයින් ඇති වන්න ප්‍රතිඵල තමයි මේ අද දකින්නේ වෛරසයෙඉන්න අපිට වඩා හැමතිම සති දෙක් නත්තා මාසයක් කිසරයින්. දැන් රෝග බෝයනටේ රෝග ලක්ෂ පෙන්ඩුම් කරන්නට සමාරට දැන්නයි එප රෝගලක්ෂ පිෙන්නුම්රනම සයක දක වන්න පුළුවන් ඉතින් ඒවාගේම දැංහැදෙන රෝගීන්ගේඒරැල්ල මරණරැල්ල එන්නේ සති කීපෙින් සතිය දෙකින්ුව ඊට පස්සේ හැමදිස්සම රෝගීන්ගේ රැල්ලට පසේ තමයි බරරැල්ලෙඉන්නේ. එහෙම නං මේවෙලේ සටන්බිම විය යුත්තේ කලින්න්නං යා තමයි තන් ම දෝගගේ පැතිීීම වැලක්ීම දනු ේ අවශ්‍යයමකද ඒ නවත්න්න රෝගී වැඩෙන් වැඩි වෙන් මකදව ව සංකු රෝග වැඩිව ංකල රෝග වැඩි ව වැඩ මදව රන ද රයම කලේතු කියන්න ංචර්න සීම මගින් ඒානය කළයුතුයි ැයි මෙහිදී මදක්කින අපි මේම හොතේ අතිශය අආධානම කළයුතු කටයුත්ක් තියනවා ඒක තමයි මරණන සංක්‍යාව ඔම කර ගනීම. ඒට ප්‍රශ්නයදක්කින රෝහල්දය ෝග පිල් යිතිර ලාග ති ඒක රග සකයා ඩුකර . තරක්න මේ හිතාාවවැද ගත්දයක් මොද රෝගීන් විශාල සංක්‍යයාවක් කියන්නා රහයට ඇතුළත්ව නැබැරිීම ඒ අයගින් රෝහයට ඇතුළත්විය යුත්තුම අය කෙසේ හෝ අඳුරගෙන ඔවුන් ඉක්මන් ප්‍රතිකාරවටි උමු කරලා උන්න්න ගණගන්නේ කවශ්‍ය ඇති මේ මහොතයේ මමදකින ප්‍රධාන අවශ්‍යතාව හැකිතාක් ඉක්මනින් හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීෙන් අඳුරගෙන ඔවන්න ඒ ප්‍රතිකාරාවට ඔොමු කිරීම.